ඊසේ හිටම සංවත්සරී වෙනුවෙන් 160ක් දක්වා වාසියම කරගන්න ඔබත් ඊසේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. අනුරාධපුර රබෑව සහ මැදවැච්ච ප්‍රදේශවල ගොවීන් මේ දිනවල යලකන්නේ වී අසනු නෙලීමේ නිරත වී සිටිනවා. නමුත් වෙළඳපොළෙහි වී සඳහා නිසි විලක් නොමැති වීම හේතුවෙන් ගොවීන් පත්ව සිටින්නේ දැඩි අසරණ තත්වයකටයි. මේක යලේ කරපු කුඹුරක්. ඒ හින්දා ඉතින් සෑහෙන වීදම් ගියා අපිට මේක කරන්න. පිට දැන් මේ ගොවිතැන් කෙරුවට වැඩක් නැහැ. අපිට සාතික මිලක් නැහැ. අපි දැන් මේක අරන් ගිහිල්ලා දීලා අපිට ණයවත් බේරා ගන්න බැරි වෙනවා. ඒ හින්දා මේකට අපි රුපියල් 120ටවත් 130ටවත් වී මිලක් අපිට දෙන්න කියලා. ටෝල්ින් ඉල්ලන්නේ රුපියල් 60 70ට තමයි ඉල්ලන්නේ. ඒ මිලට දුන්නත් ඉතින් නෙගරුවා වගේ තමයි ඉතින්. ණය එහෙමම ඉතින් බැංකුවල. 120 නම් අපිට ඉතින් සාමාන්‍ය ඒත් බේරෙනවා අපි. ණය තුනක් සොත් බේරලා කණ්ඩවත් වී ටිකක් තියා ගන්න පුළුවන්. يعني تيل ටික ගණන් වැඩි පොහොර ටික ගණන් වැඩි හාන කුලි වැඩි මිනිගේ කුලි වැඩි ඔක්කොම කුලි ගියන් පස්සේ දැන් මේක අක්කරින් අපට හම්බෙන්නේ දල වශයෙන් බැලුවොත් කොහමරි ලක්ෂ එකමාරක් විතර අපට හම්බෙන්නේ මේ කඩේ දැන් තියෙන මිලට දුන්නොත් ඉතින් ලක්ෂ එකමාරක් නෑනේ අපේ ලක්ෂ දෙකමාරක් විතර වේදන් කරලා තියෙනවනේ රජෙන් වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් මෙතෙක් දියත් කර නොමැති පසුබිමක පෞද්ගලික වී මෝල් හිමියන් වී කිලෝවක් රුපියල් 60ත් 70ත් අතර අඩු මුදලකට මිලදී ගැනීමෙන් තමන් අසරණ වී ඇතැයි ගොවීන් පවසනවා ගොවීන් ඉල්ලා සිටින්නේ අධික වියදමක් දරා ලබාගත් වී අසන්න සඳහා වෙළඳපොළෙහි රුපියල් 120ත් 130ත් අතර සහතික මිලක් ලබා දෙන ලෙසයි